අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ හැමෝම වගේ කන්න ආස කරන කළු දොදුල් විනාඩි 20ක් වගේ පොඩි කාලයකින් සීනි වලින් සීනි කැරමල් එකක් හදන්නෙත් නැතිව සීනි වලින් කොහොමද හදන්නේ කියලා මේ විදියට කළු දොදුල් හදලා ඔයාලා එක දවසක් කෑවොත් ඔයාලට ආයිමත් කන්න ආස හිතේවි මෙහෙම හදාගෙන රස වගේම හරිම ලේසි මේ විදිය බලමු අපි කොහොමද හදාගන්නේ කියලා මුලින්ම මම ට්‍රේ එකක් අරගෙන ඒකට තෙල් ටිකක් ගා ගන්නවා දොදොල් එක සාද ගන්න මම බත් කෝප දෙකක් ගත්තා උකු පොල් කිරි මිලිලීටර් 400ක් ගන්නවා සීනි ග්‍රෑම් 250ක් ඕන වෙනවා මීට අමතරව පොල් තෙල් මේස හැඳි 5ක් විතර ඕන වෙනවා සීනි ගන්නකොට තද දුඹුරු පාට සීනි එක ගන්න. එතකොට සීනි කැරමල් කර ගන්න ඕන වෙන්නේ නැහැ. දොදොල් එකේ පාට ගන්න කියලා. අපි බලමු මේ දොදොල් එක හදන්නේ කොහොමද කියලා. බත් ටික මුලින්ම බ්ලෙන්ඩ් කර ගන්න ඕන. ඒකට මම බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන බත් දාලා පොල් කිරි වලින් ටිකක් දාලා බ්ලෙන්ඩ් කර ගන්නවා. පොල් කිරි වැඩිය දාන්න එපා මේ වෙලාවේ. බත් එක බ්ලෙන්ඩ් කර ගන්න තියුණාම ඇති. උකු පොල් කිරි තමයි මේ සඳහා ගන්න ඕන. ඉතිරි ටික සීනි ටික දිය කරගන්න තියාගන්න. මගේ බ්ලෙන්ඩර් කප් එක පොඩි හින්දා මම ටික ටික දාලා තමයි බ්ලෙන්ඩ් කරගන්නේ. මෙන්න මේ විදියට බත් ටික ඔක්කොම ක්‍රීම් එකක් වෙනකන් බ්ලෙන්ඩ් කරගන්න. මෙන්න මේ වගේ තියෙන්න ඕන. දැන් ඉතිරි පොල් කිරි ටික pan එකකට දාගන්නවා මම. මෙහෙම දොදුල් හදන එක හරිම ලේසි ඔයාලට අමුත්තන්ට උනා සංග්‍රහ කරන්න මේ වගේ දොදුල් එකක් හදලා තියන්න පුළුවන් මේසෙට මේ වෙලාවේ මම සීනි ටික එකතු කරගන්නවා මෙන්න මේ වගේ තද දුඹුරු පාට සීනි එක ඔයාලත් ගන්න එතකොට සීනි එක කැරමල් කරන්න ඕනෙත් නැහැ දොදුල් එකේ පාටත් ලස්සනට එනවා මේ සීනි එකෙන් හැදුවාම රසය වෙනසකුත් නැහැ සීනියක පොල් කිරිවල හොඳට දිය කරගෙන ඉවර වෙලා බ්ලෙන්ඩ් කරගත්ත බත් එක මේකට එකතු කරගන්නවා. ඔයාට ඉතුරු වෙච්ච බත් එහෙම තියෙනවා නම් ඒව විසි කරන්න එපා. ඒවයි මේ වගේ දොදොල් එකක් හදාගන්න රසට කන්න පුළුවන්. බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණයත් හොඳට කවලම් කරගන්නවා දැන් මම. මේක හොඳට මිශ්‍ර කරගෙන ඉවර වෙලා මම ලිපේ තියාගෙන මේ මිශ්‍රණය හොඳට හිඳ ගන්න ඕන. අඩු ගින්දරේ තමයි ලිප තියා ගන්න ඕන. නොකඩවාම හැඳි ගන්න. මේ බලන්න බබල් වගේ එනකොට පොල් තෙල් මේස හැඳක් විතර එකතු කරන්න. එකතු කරලා ආයමත් හොඳට හැඳි ගා ගන්න. හැඳි ගන්න එක නවත්තන්න එපා. බබල් වගේ එනකොට ආයමත් පොල් තෙල් ටිකක් එකතු කර ගන්න ඕන. පොල් තෙල් හැඳි 4-5ක් මේ සඳහා ඕන වෙනවා. වරින් වරම පොල් තෙල් එකතු කරලා හැඳි ගා ගන්න. දැන් මගේ මිශ්‍රණය ඝන වේගෙන එනවා. මේ දොදොල් එකේ රස වැඩි කර ගන්න ඕනෙ හින්දා මම මේ වෙලාවේ තලාගත කජු කෑලි ටිකක් එකතු කර ගන්නවා. කජු නැති වුණාට කමක් නැහැ. ඒකත් එකතු කරලා හොඳට හැඳි ගන්නවා මිශ්‍රණය තව ඝන වෙනකන්. දැන් මේ මිශ්‍රණය ඝන වෙලා තියෙන්නේ හොඳටම. දැන් මේක ඇති. මම පොල් තෙල් ගාගත්ත ට්‍රේ එකට මේ දොදොල් එක දාගන්නවා. මේ දොදොල් එක නිවුණයින් පස්සේ මම කෑලි කපා ගන්නවා. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් අලුතෙන් එන වීඩියෝ බලන්න subscribe කරලා bell එකත් ගහලා තියාගන්න. මේ බලන්න බත් වලින් හැදුවා කියලා වෙනසක් නැහැ. දොදොල් පාටට රසට තියෙනවා මේ දොදොල් එක. නැවතත් අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.